අද නැත්තෙම් ධර්මදක්ෂිනාවේ දේශකයණන් වහන්සේ පූජිපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ අෞතරයි ස්වාමින් වහන්ස සාදු සාදුසාදු සමන්තහා චක්කවාලිසු අත්ි රාගච්චන්තුදීවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්කහදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයං බදන්තා දම්මස් සවන කාලූ අයංබදන් තහ නමුතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සු අප පටිහතඥානචාරස්සෙ දසබලදරස්ස චතු වීසාරච්ච විසාරදස්සෙ, සබ්භ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවතු අරහතුූ සබ්බදම්මි සුවප පටිහතඥානචාරස්සෙ. දසබල දරස්ස චතු වී සාරච්චෙ විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතුූ, සබ් දම්මි සුුව පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස උතුමෝ භාග්‍යුතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිටිනොවේවා මිතියාදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනවේවා උතුම්ම භාග්‍යුතුන් වහන්සේගේ සත්‍යමු බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍යය ධරමය මවබෝධ කර ගනිත්වා සාධූ, සාධෝ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්න අද දවසේදීත් අපි මේ පිංවත් හැම දෙනාම බලාපොරොත්තු වන්නේ බාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි. අපි පෙන්වතුන් දන්නවා අපි මේ දවස්සල සාකච්ඡා කරගෙන යන සූත්‍රදේශනාව මොනවගේ සූත්‍රය දෙකෙන කාරණාව. මජ්ජිමනිි කායේ පළමවෙනි පොතේ හාරසිය දහවෙනිි පිටවිහිතියෙන මහාසාරෝපම සූත්‍ර දේශනාවයි අපි මේ විද්‍යයට දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාවේ තියෙන විශේෂත්වය තමයි මේ නිර්වාණී කියන කාරණාව කොයිතරම් උසස් කාරණාවදද කියනෙක අපට පින්වතුනි හරි යපූරුවට ගලපල දේශනා කරපු සූත්‍රයා භාගතුන් වහසේ නො එක් තැංගල අපට දේශනා කල්ල තියෙනවා සීලිය උසස් එවගේම සමාධිය කියනෙක උසස් භාගතුන් වහන්සේ මීමී කාරණ අපිට නොෙක් ැංවලද දේශනා කරලා තියෙන කාරණාව. නමුත් පෙන්ගතුි ඒ කාරණාවල් ලෙහිම උසස් කියල කිව්වට ඒව උසස්වෙන්නේ කොයි තැනකද සීලවන්තයා උසස්වෙන්නේ දුසීලය ළඟ සමාධයට පත්පෙච්ච පිරිස උසස්වෙන්නේ සීලවන්තයෝ ළඟ තිබනි මේ කාරණාව භාගතුන් වහන්සීමේ විශේෂයෙන් අපට දේශනා කරල තිබෙන කාරණාව. මේ සූත්‍ර දේශනාව තියුණු වටිනකම තමයි. අපට බොහෝ උසස් කියලා කියපු තැන්වල තියෙන කාරණාවල් පවා මේ භාග්‍යතු නහන්සේගේ දේශනාාවල් තුළ නිවනත්ක සසඳ බන්න කොටේඒ හැටි උත්සස් බවක්නේ. තිය අන්න එබනිි කාරණාවක් පිළිබඳව අපට හරි අවබෝධයකට පත් පෙන්න්න දේශනාකරපු සූත්‍ර දේශනාවක් තමයි මේ මහා සාරෝපම සූත්‍රය කියල කියන්නේ. ම අපි කාරණක් කිහිපයක් සාකච්ඡා කළා පලවෙනි කාරණාව තමයි නෙක්තරා භික්ෂුවක් ගිහිගෙන් නික්මිලා කොළපුත්්‍රේ කැටියට මේ සාසනයට ඇතුල් වෙනවා. ඇැතුල් වෙලා මේ ශසනය තුළ ඉතාම් උස සාකාරයට නිවන්දකින චේතනාව පෙරදැඩි කරගෙන සාාසන බ්‍රහ්මචරිියාවේ නිරත වෙනවා. නමුත් එහිමි ඉන්න ගමන් එ භික්‍ෂුවට බොහෝ ලාබසත්කාර ලැබින්න පටන්ගන්නවා. අන්නේ ලාබසත්කාරවලට ගිජුවවෙච්චම මේ භික්ෂුව ඒ ලාබ සත්කාර මත්තීම තමන්ගෙමුළු සංසාරයේ මනතුරකට ලක් කරගන්නවා. උපමාවකින් කිව්වේ. එක පුරුෂයෙක් යනවාමී වටි අරටුවක් කවාගෙන විශාල ගහක් ළඟකත. බොහොම මහත කඳක් තියෙන? ක්ෂයා බොම ශක්තිම තරටුවක්මික යෙන්නේ ඒ ගහේ වටිනම කොටස අරටුව අරටුව ලබාගන්නත් පුළුවන් අරටුව ලබාගන්න චේතනාවෙන් තමයි යන්නේ නමුත් ගහලඟට ග්‍යාමි කමතක වෙලා ගහේ තියෙන කොලාතු ටිකක් කඩාගෙන අරගෙන යනවා හරිටර අරටුව ලැබුණ වගේ සතුටකි බොහොම හොඳ සතුටක් විඳිනවා නමුත් බොහෝ විහෙස කරල ගමනක් ඇැවිල්ලා අරටුවත් අරටුව ලබාගන්න අරමොනින් අරටුව ලබාගන්න තැනටත් ඇැවිල්ල කොලාතුොටිකක් කඩාගෙන යනවක්ගෙන කාරණාව නුවන තියෙන ඕනම කෙනෙකුට තේරණවනේ එහිතාම දුරුවල කාරණාවක් කියලා බාහිරින් ඉන්න මේ කතා වහන ඕනම කෙනෙකුට තේරෙනවා මේ මනුස්්‍යයමි මහා වටින දෙයක් තියාගෙන නොවටිනාදයක් අරගෙන යන්නේ එකන්නේමඟ පපුද්ුවවෙකිය පපුදාහරණයක් තමයි ක ගල්ගොඩක් තියෙනවා මේ ගල්ගොඩ අතරෙන් තියන බොහෝම වටින මැනිකාක් මල කරන්න බැරි කෙනෙ කතිදිගු කරල පෙන්ව අන්න ගල් ගොඩයලෙකු මැනිකක් තියෙනවා යන්න ගේල්ලේ මැනිකාරගෙන ඉන්න මේ පොරුෂය මැනික ලබාගන්න ගිහිල්ලා ඒ මැනික ලබාගන්නවා වෙනුවට කිසීම වටිනාකමක් නැති අර කොඩා ගල්පතුරක් අරගෙනෙනවා හරිටර මැනිකල් ලැබුණන වගේ සතුටකි වගේ තමයි මේ උදාහරමය. මහා සාරයක් ලබාගන්න ගියපු පපුරුෂයක් කොලාතුටිකක් කඩාගෙනෙන අර සාරය ලබන වගේ සතුටකි. නත් සාරයත්තික ගත්තම කොලාතු එච්චර වටන්නේනේ. තවත්පුරුෂය කෙනවා මේ වගේම එන්නේ සාරය ලබාගන්න බලාපොරොත්තුවී හැබැයියා කොලාතු ලබාගන්නනේ ඔහෝ පපටික පොතු අරගෙන යනවා පපටික කියන්නේ පොතු එ ගැලිවිච්ච පොතු වේලිලා ගැලිවිච්ච පොතු අරගෙන යනවා. මිනිමි මහා සාරයත්යක ගත්තම පොතු කියල කියන නොවටිනාදයා තිේ පොතු අරගෙන යනවා හරියටට සාරය ලැබුණු වගේ සතුටක ඒවගේ තමයි සමහරාය නිර්වාණය දකි නිවන්දකින පරමාර්තින් මේ ශාසනයට ඇතු වෙනවා මොලි කරමුණ නිවන නිවන් දකින චේතනාවෙන් තමයි මේ ශාසනයට ඇතුල්වෙන්නේ නමුත් එහිම ඇතුල්වෙලා අ ලාභ සත්කාරවලට යටවෙන්නේ නෑ හොඳට සිල් රකිනවා භාගිතුන් වහන්සේ පනෝපු සෑම ශික්‍ෂාපදයක්ම ඉතාම හොඳින් දකිනවා ර ික්ෂුවට මෙහිෙම සිතුවිලි පහල වෙනවා. මම ඉතා උසස් ලිස සිල්රකිනවා. හැබැයි මේ මේ අන්න භික්‍ෂුන් වහන්සේල සිල්රකිණිනේ. ඔවුන් දුස්සීලියෝ. මේ විනිය රකින්නේිනේ මේ මේ ශික්ෂාපද රකින්නේනේ. කියලරයේ දුස්සීල පිරිස ඉස්සරහා තමන් උසස් කරල ඔවුන් පහත් කරනවා. දැ. සීලවන්තෙක් දුස්සීලයක් එක ගත් තම සීලවන්තය ඇත්තට මූසස් නොත්ම පහුගේ සතියත් කිවන ඉක්ගුණය තමන්තුල තියෙනෙ එකක් හැයි ගුණේ උපාදාානය කරගන්න එක තමයි තමන්ටෙක් අවැඩක් වෙන් නැමි සීලවන්තය භික්ෂූ ඉතාම හොදට සිල් රකිනවා නමුත් අනි භික්ෂූන් වහන්සේලා දිහා දකින්නේ තමන් උසස් කරලා ඕන්න පහත් කරලා තිබි සීලිය තා මුසස් දෙයක් කැටියට රැක්ගෙන මි හාහසනහි වැඩඉන්නවා. ඇතරමැති සීලවන්තේ ඉතා මමුසස්ගෙන. නමුත් නිවන ළඟ සීලියය පිංනොතුනී හැඳින්නුවේ මොනොමගේද නිවන කියන්නේ මහා ගසකාරටුවනම් ඒ නිර්වාණය ළඟ සීලය කෙලක කියන්නේ හරිටර ගැලවුණු පොතුවගේ පපටික ගැලවුනු පොතුවගේ. නිවනත් කැනෙ අරටුවත්්‍ය එක සසදල බලන්නකොට ගැලිවෙච්ච පොතුවෙච්චර වටි නිනේ. ොති ති අර පොරුෂය ඒ ගලවෙච්ච පොතු අරගෙන යනො වගේ ති මේ භික්‍ෂුවත් සීලේ ඉතා මමුසස් දෙයක් එක හරිට නිවන් දැක්ක වගේ සිතුවිල්ලකින් මේ සාසනහි වැඩි. ඊලට තුන්වෙනි කාරණාව ති භාගතුන් වහන්සේ දේශනා කරනවා නෙක්තරා පොරුෂයක් කොළපොත්තරෙක් සද්ධහාවෙන් පැවිදිවෙලා ගේගගේ නික්මිනි බොහොම ්‍රද්ධාාවෙන්. මොකද ්‍රද්ධාව ජාතිය ජරාව මරණය සෝකය පරිදේවේ දුක්ය දෝමනස් යඋපාසය කියෙන මේවා මෙම ඉතාම දුකා මෙ සසර දුකතේරුන් අරගෙන එ භයානක බවතේරුන් අරගෙන පැවිද්ද ලබනවා. තොට පැවිදිවෙන්නේ ඒ දුක නිවන එකම මග නිවන් මග ඒ නිවන් මග සාක්ෂාත් කරගන්න කෙන චේතනාවෙන් තමයි පැවිදිවෙන්නේ. හැබැයිති මේ භික්‍ෂුවත්තර කලින් වගේ ලාබසත්කාර ලැබුනට සෝඒවං පබ්බ්ජිත සමානෝ ලාබසත්කාර සසිලෝකං අභි නිබ්බන්තේති මේ ලාබසත්කාර කීර්ති ප්‍රසංසාහ ලැබෙනවා නොවත් එවට ඇලෙන්නේෙනෑ ඒ ලාබසත්කාරවලින් තමන්ගි සිත සතුටු කරගන්නෙ නෑ දැන් යමත් ලැබෙනවා කියන කාරණාවකක් හැබැයි ඒදයට ඇලෙනව කියන කාරණාවත් අවක දෙැ මේ කාරණාවත් ම විශේෂම මෙිහෙම කියන්නකෝ අපි ඉතින් ධර්මීගෙන ගන්න පෙන්වතන ිදි අඩුාඩු කන්ඳදුරු කරගන්නනෙ. එනි සමන් මේ කාරණාව මෙහෙම කියන්. සමහරවෙලාට ගිහිපෑජ අපි තුලතින් ලොකු කෙලෙස් ධරමයක් තමයි අර්මන් කලින් දවසේ මතක් කලා වගේ අපේ මේ තියෙන ගුණයන් හරි කැමටී තාමොත් සිවුම් මේ වක්්‍රාකාර්ලෙස ප්‍රකටකරවන්න. අපිහෙම කැමති ඒ ගුණ ප්‍රකට කරවන්න. එට විවිධවීද ක්‍රම ඒ ඒ අවස්ථානුකූලව යෙදෙනවා. නැ. උදහරණයක් කියනවන අපි තුම දැන් භික්ෂුවක් කැටට අපිට යම්කිසි දායකෙක් මුණ හරිදියක් පූජ කරනවා ඒ පූජා කරන දේදායක බොහම සද්ධහාවයි ඒකෙනට පිනක් කරගන්න තියෙන පරමාර්තීන් තමයි ඒ පූජාව කරණ කැප දෙයක් භික්ෂුවට පරිහරණය කරන පුළුවන් දෙයක් පූජ කරන්න නමුත් භික්ෂූුණන් වහසේ නමක් කැටින මම. ඒ විලාවටේ දායකයා කරන ඒ පූජාවට බාධාවක් කළෝ ඒක පින්හතුන මගේ ශාසනික ප්‍රතිපදාවට උසස් දෙයක් නෙමී. භාගතුන් වහන්සේ එහෙම ශක්ෂාපද පණවලනේ. තැන් කැපදේවල් භාගතු වහසමි භාරගණ්ඩ එපා කියලා දේශනා කරලනේ දැන් සමහරලාවට බොම වටිනසිවුරු ලැබෙනවා. මුදාහරණයක් කියනවනම් අපේ ආනන්ද හාමුරුවන්ට දවසක් එක්තර බ්‍රාක්්මණි. ඔොහෝම වටින සිවරක් පූජ කරනවා. එකදික මිලක් තියෙන වටින සිවරා. එක ආනන්ද හාමුදුරු අල්පිච්චයි. නමුත් ඒවෙලාවට ආනන්ද හාමුදුරන්ට වටින සිවුරු පූජකරු පෙලාවට තමන්ගේ අල්පේච්ච භාවය ප්‍රකට කරවන පුළුව. කොහොමද මමනං ඔයි වගේ සිවරු දරන්නේනෑ ඔයසිවරු මට එපා. එතකොට ඒ දායකෑගේ හිතට දැනිනවන මේ හාමුදුරු මේ වගේ සිවුරු පරිහරණය කරන්නන්නේ කියලා මං ඒකැකකිවේ සමහර වෙලාවට බොහොම වංචනිකව අපි දන්නෙත් නෑ අපේ හිතට වංචා කරමින් ඔන්නයි වගේ කෙලෙස් ධර්මයනු අපි හිතුළ උපදිනවා. දායක බොහොම කැප දෙයක් උසස් දෙයක් ඉතාම උසස් දෙයක් පූජ කරනවා ඉතින් එවෙලාවට ඒක අපි අරවිදියට ප්‍රතික්ෂේප කළෝ තරවගේ සිතුවිල්ලකින් මං ඔයි වගේ දේවල් පරිහරණය කරන්නේ නෑ මටනං ඔයයි වගේ දෙවල් එපා. අපිටම දායකයි තා මසස් කොටිය කදල පූජ කරනවා. මන වගේ කොටු වලල්න්නේ කැතින මනං ැති මිමේ වගේම බොෝම සරල කොටියකින්න එමනැත්තැන් දායකයා ඉතාම සස්සාකාරයට ආහාරපාන හදළ ගිෙනලු පූජ කරනවා මහන්සි වෙලා බොහෝ වේහෙසක් දර්ලය වහ දන්නේ. තේවිලාවට අපි ප්‍රකාශ කරනවනගේ දායකයට අපිඩක් ගොච්චර දේවල් ගණඩින යි දවල් ල එප මේ මීතියන වැංජනි කිහිපයක් විතරක් බෙදුවම ැති කියලා අපේම කියනවා සමහරලාවටක ඇත කාරාවක් වෙන්නත් පුළුවන්. නමුත් ඒේවෙලාවට ස්මතු වෙන නිසා කියීන කාරණාවක් වෙන්නත් පුළුවන් එහෙම කියනවා. නමුත් පිහතුර ඒ කාරණාව භික්‍ෂුවකට එච්චර උචිතනෑ. තගානත් ද හාමුදුරුවෝ අරසිවුර බමුණ පෝජකරයේ ොද බමුණටමින් හිතට ආසාාවක් ඇති වෙනම ධර්මරත්නිර පූජාවක් කරන්න. බමුණටමින් සිතුවිල්ලි හිතතෙන්නේ ධර්මරත්නිට පෝජාවක් කරන්න ඕනකෙන සිතුවිල්ල නිසා. භගොතුන් හසගින් මේ කාරණාව විමසල්ලා එක දැනගෙන බබුණා ආනන්ද හාමුදුරුුවන්ට ඉතා මුසස් චීවරයක් පූජ කරනවා. හැබේ ආනන්ද හාමුදුරු ම අල් පේච්චයි එහම කිවවනේ. ඉති ඒවිලා විදි මේ ආනන්ද හාමුදුරු සිවර භාරගෙන අනන්දහාමුර මොකක්ද කලි සාරිපුත්්‍ර මහරහත්තන් වහන් සිට එක පූජ කරා. ඒලාවිී. විනි ශික්ෂාදයක් පවා වෙනස්සුනම අනන් දහාමුදුරන්ගිමේ කාරණාවට මොකද චීවර යම් පිරිකරක් වැඩිපුර අතිරේක පිරිකරක් තියාගන්න පුළන් කාලසීමවා භාග්‍යතුන් වහන්සේ හඳුන්නල දිල තියෙනවා. රිං ඒ දින ගණන ප්‍රමාදවෙලා තමයි සාරිිපපුත්ත හාමුදුරුවෝ දුර බැහැරැ ඉඳල නැවත ජේත වනාරාමිට වැඩම කරන්නේ. තේවිලා විදී භාගතුන් වහන්සේ යම්කිසි පරිස්කාරයක් ික්ෂුවක් ඟ අතිරේක පරිස්කාරයක් භික්ෂුවක් ළඟ තියාගන්න පුළුවන් කාලසීමාව දික්කරනවයිකින්. නොත් මටමිතර කියාගන්නවන කමතිබනි ආනන්දහාමුදුර අර චීවරය භාරගත්තේ මොනචේතනාවෙන්ද දායකයා අනුකම්පා පිණිස. අන්න ඒකයි මෙතරපි තේරුම් කරගඩ ඕන. අල්පේච භාාව කෙල්ල කියන පින්හතුරි පූජ කරන දේවල් ප්‍රදක්ෂ කරනට නෙවී. අල්පේච්ච භාාවය කෙල්ල කියැන ඉට වඩාමිනත්තියා. අල්පේච්ච භාාවය ප්‍රකට වෙන කාරණාවක් තම ඒක. පෝජ කරදේවල් ප්‍රතික්ෂයප කරනවා ඒවගේ දේවල්තම ල්පේච්ච භාාවේ ප්‍රකට වෙන කාරණා. මේ අල්පේච්ච භාවය කියලක නීටනෙව. දායකයා තමන්ගේ අභිමතේ පරිදි යම්කිසි දෙයක් සකසල ගෙනනල්ල භික්‍ෂුවකට පෝජකරොත් එ භික්‍ෂුවකට තියෙන් ඔොනුමොන චේතනාවද මේ දායකයාම කරගන්න හදනිින් මහපිනක් ආංගේ පිණට මංමගේ දායකයාට අනුග්‍රහයක් කරනවා කෙන චේතනාවෙන් තම අපි පිගන්නුවන. හැබැයි පිළිහරගෙන? මන්ට දරන්න බැරි මට්ටමක දෙයක් නම් තමන්ගෙතියන ප්‍රතිපත්තියට යම් බාධා සහිත දෙයක් නම්. අ එක සුදුසු කනෙක් හමුවටට ගිහිල්ල පිළිගන්වනවා.්‍රගානන් දහා මුදුරට ලැබෙච චීවරය සාරිපපුද්ධ හාමුදුට පූජකරී. තිගන්නේ ඒ වගේ තමයි ඒ කාරණාවල් දිහ දකින්න ඕන. හැබැයි මේ ශාසනය දායකයන් සම්බන්ධයෙන් ගණු දෙනු කරනකොට භික්ෂුවට පවරල තියෙන්නේ. යමක් ඉල්ලන්න එපා කියලා. ගොද ඉල්ලනව කියන කාරණාව උසස් දෙයක් නෙමි. යම් කිසි කෙනෙකුගින් ඉල්ලනවන යමක් එක උසස් දෙයක් නෙමී. අන්න ඒක නුගුණ ධර්මය. තැන් නිකාරණාව සම්බන්ධයෙන් පින්ගොත්න ධර්මය වෙනම කොටසත් තියෙනවා අපිට එවා මේ මොහොතේදදි දිගහරින්න ගත්තවතින්. පි මාත්‍රකාාවෙන් ටික්් පිට යනවා නමුත් මේ කාරණාපෙන්වතුන දැනුවත්තෙනක ගොඩක් වටිනව මොකද. ගිහි පැවිදි ඔබාපි හැම දෙෙනම නැත්තං හරියට අනුත්තුරකට ලක්ගෙනවා මේ කාරණා පිළිබඳ නොදැනුවත්කම නිසා. ඔස් සීලයේ පිළිබඳව මට්ටන් විධාකාරයෙන් දේශනා කරල තියෙනවා කොහනා ලපනාවක්ගේ කාරණාවල් තේව ප වෙනම දවසක පින්තුනි සාකච්ඡා කරගත් මොකද එව වෙනම සාකච්ඡා කරගත්වතින් තම අපිටමි. භා්‍යගතුන් වහන්සේගේ අනුසාසනාව පිළිබඳ හරියට පැහැදීමක් ඇතිවෙන්නේ. අවබෝධයක් ඇතිවෙන්නේ. භික්්චුවකට ඉල්ලන්න සුදුසුනෑ ඉල්දන්න පුළුවන් කැපදේවල් ප්‍රමාණයක් තියෙනවා ඒ කැප ප්‍රමාණයෝ වනත් පින්හතුන ඉල්ලන්න පුළුවන් එක ඥාතීකගින් එ වන තැන් තමන්ගේ කැපකරුවගේ මුලීම කැපකරුවගින් කැපකරුවට ඒ බරක්නං තමන් ඥාතිීන්ෙන් ඉල්ලන්න පුළුවන් ඥාතිීන්ටත් ඒක බරක්නං තමන්ට කොළූපගදායකයන්ගේ මොද කොළූපග දායකයෝ කියල කියන්නේ තමන් පිළිබඳව නරකක් හිතන්නේ නැති තමන්ට නර අවඩක් කරන්නේ නැති ධර්මී පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන පිරිසට තමයි කොළූපගදායකයෝ කියල කියන්නේ දීමට තාම හිත නෙමිච්ච කෙනෙ භාගතුන් වහන්සේදෙන් තමන්ට හිිතුර කරගන්න නැතුව දන් දෙෙන පිරිසවනනි හඳුරන්වන්නේ සේක සම්මත කොල කියලා වගේ මිනිසුට කරදර කරන්න තුොඳනේ. නමුත් යමක් තියන යමක් දරන්න පුළුවන් කුළුපගදායක ඉන්නවා නිතරස්වාමින් වහන්සල පිළිබඳ සොයිල බලන්න අන්නේ පිරිසට විතර කියන්න පුළුවවා. හැබැයිති ඒ එකත් මේ කැපදේ විතරයි. නමුතිඉතිං භික්ෂුුණන් වහන්සේලයි කාලයේ එහෙම පවා නොකරුපපුතැන් තියෙනවා සමහර ජාතක කතාවල පවා ඒ කාරණාවල් සඳහන් කරනවා ජාතක් කතාවක තියෙනවා කෙනෙකුගේ ළඟට එක තාපසවරයක් යනවා රජුතුමා තාපසතුමාට හැමදාම දන් පිළිගන් වනවා කැලේ ඉඳලා තාපසාරාමි ඉදලා හජුල් ළඟට ිතාපසුතුමා ඉන්නේ එහෙමෙනෙකොට හැමදාම තාපසතුම ඇවිල්ලා රජුට මිනිමිහෙම කියනවා මහරජ මට ඔබතුමාට දෙයක් කියන්න තියනවා තිං රයිතුම හනුවමීින් ස්වාමිනිමොකක්ද කියලා තේවෙලා විදී තාපසතුමා කර කමක්නේ මංගික විනිං වෙලාාවක කියන්න හැමදාම ඔය විදිට ඒ කියන්නආප එක කියන්නේ නැතුව මගහැර මගැහැර යනවා. කියන්නේ නේ. ඔය විදියට පිංවතුන හැමදාම යමක් කියන්න තියෙනවා කියලා එක කියන්නේ නැත්තුව නොකී ඇරලා ඒ විදිට පින්හතුන කටයුත කල තිනු අවුරුදු දුළහ. අවුරුදු දුළහක්ම මෙතාපසුතුමා රජුල්ළඟට ඇල්. මට මහරජයේ මක් කියන්න තියෙනවා කියලා මොකද ස්වාමිණි කෙල්ල හොම කමක් නෙම්මංගික පස්ස කියන්නන් කියලා ඔහොම ගිහිල තිනවා අවුරුදු දොලහ. දොළොස් අෞරුද්ධකට පස්සෙද රජු වහනවා ස්වාමිණි මුකක්දමේ හැමදාම කියන්්ඩ තියෙනවා කියල කියන්නේ කියලා. එවෙලා විදිී තාපසුදමා කියනවා මහරජමේ මට පාවහන්දිකක් ඕන. අවුරුදු දොළහක්ම පිනොත්තන අරවිදියට යමක් කියන්ඩ තියෙනවා නෑමන් පස්ස කියන්න අංඟගා රජුට ගහර මගහැර ගිහිල තියෙනෙමි තාපසතුමාට පාවහන්දිකක් කෝනේ කියන එක ඉතින් අපි පිවතුන් හිතල බලන්නකොවෙේ ඒ කොච්චර රඋසස් ගුණ අද්ද කියලා ඉතිං රජු කියනවයි වෙලාවිදිී ස්වාමීිනිීතිය උබහන්සේ අවශදියක් තියෙනමනම් කියන්ඩ ඔබහන්සේට යමක් අවශ්‍යදයක් කිව්ඇම්පාසිදමින් ඒක මට පූජා කරන ලැබෙන එක මටත්ලුකු පිනක් අනිත්තක ඒතුළින් ඔබහන්සිගේ අවශතාව සම්පූර්ණ වෙනක ඔබහන්සේටත් පහසවා මම කාරණාව කිව්වේ මේ කාරණාවේ තිබන වටිනකම තේරුම් කරවන්න. නමුත් පිහතුනි දායකක් යමක් ගෙනල පූජ කරනකොට අපි ඒද පිළිගන්න ඕන මෙදායක බොහෝ මහන්සිවෙලා විහිසේලාක ගිනල පූජකර මෙදායකයට පිනක් කරගණ්ඩ මං මේක පිළිගන්නවා. කොද සංගරත්නය වෙනුවෙන් අපටන අවසරේ තියෙන්නේ පිළිගන්නවා තිගේ පූජ කරන දේ කැප දෙයක් එනොන කැපකාලයේ කැප දෙයක් වන්න නති ඒව පරීක්ෂා කරල බලන්නෙක හොඳදයි. මොකද විකාලය අකපදයක් පෝජකරයින් පසද ති දායයිකැට එක හානියක් නේ අපි වරනු දායකක පැත්තිෙන් කරුණාවේ. මොකද මේ පැවිදි වෙනකොටම භික්‍ෂුවක් පොරුන්දුවෙන්නේ පරපටි බද්ධහමේ ජීවිකා කියලනි මගේ ජීවිතය අන්‍යන් වෙනුවෙන් යැපෙන කෙනෙ. අන්‍යන් නිසා ජීවත් වෙන කෙනෙ ක්ට තීරුණු අන්නේ සිතුවිල්ල. දමුත්තත් දායකවුන්ගේ පැත්තින් අපි ගොඩා කිතන්්ඩෝන දායිකැට පිනක් කරගණ්ඩ හැබැති ඒ කාරණාාවවල අපි නූලින් විමසලතේරුම් කරගණ්ඩෝන තැම කාරණාවද පැහැදිලික් කරදැන් මේ දෙවිනි භික්‍ෂුවමී ලාබසත්කාරවලට හිතනමිනිි නැහැ හැබයි හොඳට සිල් රකිනවා. න සීලය සලෙන් නිවනත්තක සසඳල බන්න කොට එච්චරු සස් දෙයක් නෙමි. ඊළඟට භාග්‍යතුන් වහන් ේ දේශනා කරනවා මහනිනි ඕන ඉක්තරා පොරුෂයක් ඉක්තරා කොලපුත්්‍රේ සබ්දහාවයෙන් ගිහිගෙන්න්නේෙක් මිලා අනගාරික පැවිද්දෙහි පැවිද්ද ලබනවවා නගාරික ශාසනී පැවිද්ද ලබනවා. මොකද සිදදුවිල්ල සංසාරය කෙල්ලක කියන්නේ අප්‍රමාණ දුකක් සසර පුරාවටම අපි මෙච්චර දුක් හිඉඳනවා තවත් දුක් ඉඳෙන තියෙනවා. ති මේ සංසාර බැඳීම මම කවදර දවසක බිඳින්න ඕන. එක බිඳින තියෙන එකම මාර්ගය තමයි මෙසාසනිිහි නිවැරදි ප්‍රතිපදාව පොරලා නිර්වාණ මාර්ගයට පත් පෙනක එයන්නේ නිවන් අපේක්ෂා කරගෙන මම නිවන් අවබෝධ කරගන්නව කියෙන චේතනාව හිත තුළ වඩාගෙන මේ කෙනා පැවිදිවෙෙන්නේ.ගෙන හොඳ අවබෝධයකින් පැවිදිවෙෙන්නේ. තේම පැවිදිවෙලා එන්නමි භික්ෂුව ලාබසත්කාර ලැබෙනවා. සෝ ඒවම් පබ්බජිතෝ සමානෝ ලාබසක්කාර සිලෝක අබිණි බද්දේති. ඒ පැවිදිවෙච්ච භික්ෂුවට ලාබසත්කාර ලැබෙනව නමුත් තේන ලාබසක්කාර සිලෝකයන න අත්තමනෝ හෝත න පරිපොන්න සංකප්පෝ දැහ. ලාබසක්කාර ලැබුනට ඒ ලාබසත්කාරවලින් සතුට වෙන්නේ නෑ. මට මිහෙම ලුකු පන්සලත්තිෙනවා. මට මේ වගේ වටන සිවෘතියනවා. මට මීමී වගේ උසස් උස සාහාරපාන ලැබෙනවා කියලා ඒවයි සතුට වෙන්නේනේ. ඒහම නඇත්තැන්ගේඒ ලාබසත්කාරවලින් තමන් උසස් කරලා නිතෑ පත් කර නිත් නෑ මටම තමයි මෙහම ලැබෙන්නේ අනිත් ෑඩ් ලබෙන්න්න හැකි හිෙමවෙ න්නිත් න. ඒවගේම තමයි සීලිෙන් ප්‍රමාධිට පත් පෙන්න්නේත් නෑ අප්‍රමාධවසිල් රකිනවා. සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නෝචකෝ පරිපුණ සංකප්පෝදැන්. සීලයෙන් සතුටු වෙනවා හැබැයිමීන්. අර සීලිය උපාදාානය කරගන්නෙනේ. සීලිය රකිනවා නමුත් සීලිය ළඟ නතර වෙන්නේ නේ. සීලියයින් තමන් උසස් කරලා අනිතතය පහත් කරන්නත් නෑ. දුසීලියෝළඟ තමන් ඉතාම සස්කෙනෙක් මේ පිරිස ඉතාම දු සීලය එක කෙ ෙහෙම දකින්නත් න්නේ. නමුත්තිම භික්‍ෂුව අපමත්තෝ සමානෝ සමාධි සම්පදං ආරාදේති අප්‍රමාදීව මේ සමාධිය වඩනවා ඒ සමාධියෙන් අත්තමනෝ හෝති පරිපුොන්න සංකප්පෝ දෙ මේ භික්‍ෂෝමකද කරන්නේ හිත සමාධිය භාවනාව වඩලා සමාධී භාවනා වඩලා අන්න ඒ සමාධී භාවනා තුළ ඉඳගෙන තමන් සතුට වෙනවා ආත්මය සතුටු කරගන්නවා. තඟ කලින් දෙනම වගේ නෙමි ලාබ සත්කාරවලින් නතරවෙන්නේෙත් නෑ එවන සීලේ ළඟ නතරවෙන්නේෙත් නෑ මේ භික්‍ෂුව නතර වෙන්නේ කොතන ද සමාදිය ළඟ ඒ සමාධිය ළඟ නතරවෙලා ඒ භික්‍ෂුව හිතනවන්න මෙිහෙම මම සමාධගත සිතක් තියෙන කෙනෙ. අහ මස්මින් සමාහිතෝ ඒ අක්ග චිත්තෝ. මේ අන්න භික්‍ෂෝ හෝ අසමාහිතෝ. සමාධියනේ එකගවෙච්ච සිතක් නේ. කියලදැන් මේ භික්්ෂුව තමන් සතුටින් තමන් උසස් කරලා හිතාගෙන ඉන්නවා. දමිබිච්චුව තමන් උසස් කරගන්නේ සමාධිය තුොලි මේක පංතුනි තාම වටින කොටසක්. මේ ශාසනය පිළිබඳව අපි යම් යම් තැංගලදි හිතාගෙනන සමහර කාරණා තියෙනව පින්වතුන ඇතර මේ කාරණා ගත්තමම අපි හිතන දේ නෙමී ඇතරම අතාාර්ථී විදියට දකින්න ලැබෙන්නේ එ සිල්රකිෙනවක් කෙනි තාම හොඳයි ලාබ සත්කාර වලට හිට නොනැමෙනව කෙනෙගි තාම හොදයි සිල්රකිෙනම කෙනෙගි තාම හොඳයි සමාධිය වඩල ්‍යාන ලබනවක් කෙනෙකිි තාම හොඳ දෙයක් නමුත් නිවනළඟ එවමොන වගේද හරියට ගහි අරටුවලඟ කොල වගේ මිලාබ සත්කාර ගහේ තියෙන අරටුව වගේ මහා සාරය වගේ පෙන්වතුන සාරිය ලඟ මේ ගැලවෙන පොතු වගේ පපටික වගේ මොනවදසීලේය. ඊළකට මෙතර උදාහර නෙදක්වනවා අරවගේම තවත්පුරුෂය කියනවා විශාල කඳක් තියන ගහක් ළඟකට අරටුව ලබාගන්න චේතනාවේ. ඒ ගහේ කඳළඟට ගිහිල්ලා. ආවේ කඳ ලබාගන්න නමුත් මෙ තච්ච තච්ච කියල කියන්නේ. සියුම් සිවයට පපටික කියල කියන්නේ උද්ද පොත්ත තච කියල කියන සියුම් සිවිය එක ගහේ කඳ මතුපිට තියෙන සියුම් සිවියයක් තියෙනවා. අන්නෙ ඒක ලවාගෙන යනවා. යන්නේ අර අරටුව ලැබුනවාගේ සතුටකි. දැම මේ භික්‍ෂුව සමාධිය වඩල ධ්‍යන ලබල ඉන්නේ කෝහමද මේ ශාසනේ හරියට නිර්වාණය ලැබුව වගේ සතුටකි. තමුත් භාගතු නහසේ ඒ සමාධී එච්චර උසස් නෑයි කියලා දේශනා කළේ යැයි ඒ සමාධිය ළඟ පිහතුන නවතින භික්‍ෂුව ආයමත්තර ලාබසත්කාර වලට ඇල්ලන්න භික්ෂුව ලඟට වැටන්න පුුව. එම නැත්තං එතනින් හ පැත්ට ගිහිල්ලා සමහර වෙලාවට උපවිදි වෙන්න පුළුවන්. සමහරලට උපයබෙදි වෙලා මේ බොහෝ විෂම ක්‍රියා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. නිරයට යන්න පුළුවන් සංසාරය ආයමත් මුලටගිහිල්ලා දුක්විදන කෙනෙක් බවට පත්තින ොළුව. කොද සමාධිය කියනෙක ඒ කාන්ත වශය මෙක්කම දිගට පවතින දෙයක් නෙවී. සමාදිය ලැබෙන්න පින්වතුන නීවරණ යටපත් කරගත්තු කෙනාට. පංච නීවරණවල තියෙන කාමච්චන්දය ව්‍යාපාදය තිීන මිදයේ උද්දච්ච කොක්කොච්චි විචිච්චාව කියන මිනිම නීවරණ දරම පහක් තියෙනවා. ඔන්නේ නීවරණ ධර්ම පහ යටපත් කරගත්තු කෙනාට තමයි පිහතුනිමි හිත සමාධිකත කරගන පුළුවන්කමක් ලැබෙන්නේ. කාමච්චන්දය බලවත් පෙන කෙනාට කවදාවත් පිින්වතුනිමි සමාධිය වැඩෙන්දිිනෑ. එක ධර්මතාවයා උදාහරණයක් කියල තියෙනෙ එෙත දඩු දෙකක් එකට අරගෙන ඒත් එත දඩු දෙක එකට අතුල්ල ගින්දර පද්දවන්න හැදෝතින් ගිින්දරිීපදවෙනි නෑ වගේ කාමච්ඡන්දය බලවත් කරගෙන කවදාවත් හිත සමාධිගත කරගන්න බැයි. එතුර මේ කාමච්චන්දේ යටපත්කර ගණ්ඩ තියෙන ක්‍රමයඇල්මකක්ද. ඒ කාමච්චන්දේ යටපත් කර ගණ්ඩ තියන ක්‍රමය තමයි සිල් රකිනිික. මේ කාමච්චන්දේ යටපත් කර ගන්න තියන ක්‍රමය තමයි සිල් රකිනෙක. සිල් රකින්න රකින්න තමයි මේ නීවරණ යටපත් වෙන්නේ. එතකොට පිහතුන හරියට සිල්රකින්න ොරුදුවෙච්ච කෙනාට පමණයි මේ භහාවනා කරලා අඩුගානේ සමාධි මට්ටමකටවත් හිත දියුණු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නමුත් පිංනතුන අදකාලයේ මිනි මේ කොට සහරයටට අවබෝධ කරගත්තු නැති අයමකද කරන්නේ. හරියට සිල්රකින පුරුදුවෙෙන්න්නත් කලින්. සමාධි භාාවනාවනෙවෙ විදර්ශනාව අඩන්න උනන්දුවෙන්. නත් කවදාවත් ඒක වැඩෙෙනිනේ. විදර්ශනාව තබා. මේ බුද්ධ ශාසනයෙහි මෝලික පීවරට පත්ච්ච පුද්ගලෙක් තැනටත් ඒකෙනා මේ ශාසනය ගණගන්න. ඒකෙනාව හඳුරුවන පංගවතුන මේ ශාසනින් පිටිෙනෙක් කියලා මොකද භාග්‍යතුන් වහන්සේ අනුසාසනාවට නෙවෙයිනේක පුරන්නේ. එනිසා හඳුරන්වන්නේ මේ ශසනින් පිට කෙනෙක් කියලා. තේ නිසා පංවතුන අපි හැම දෙනාම මේ කාරණාවල් භාග්‍යතුන් වහන්සේගේ අනුසාසනාවට අවනතවෙලා හටියුතු කොත් විතරයි, අඩුගානි මේ කියන දියුණු මට්ට අම්බල හරවෙන්න කොළුවන් කමක් ලැබෙන්නේ. භාගතුන් අහස්සේ ්‍ය අනු සාසනාවට විරුද්ධ වෙච්චගෙනාට කවදාවත් මේ සාසනි තුළල පින්ංහතුනි දියුණුවක් ල බඩබේ. ඇත්ත අපේ පින්හොතු කල්පනා කරල බලන්නකෝ අද ධ්‍යාන වඩනව කියන අය ඒදිාන ඒ මට්ටමට දියුණු ඉනම් පංගතුනිි අහාසං යන පිරිසු කොච්ට සොලභ වෙන්න ඕනද. අහසන්යන්න පොළුවන් වෙන්න ඕන පොළොවඇයට යන්න පොළුවන් වෙන්නඕන. විදේල් මවන්න පුළුවන් පිරිස් වෙන්න ඕන ඔන්න පංහතුරරි සමාධී බහවනාවේ ්‍යනවඩපු කෙනාගේ තියන විශේෂ ලක්ෂණය නැවත තින් අපිට එහෙම දක්කින අප එන්න නෑන. එකැනෙ බිලාතිනමොකක්ද තමන් රැවටිලායින්නේ. වැරදි කාරණාවල් හිටරගෙන තමන්ගීත තමම්ම රවට්ටගෙනන්නේ. මතකතියාගණ්ඩ අපි අනිත් අඇව රවට්ටන උත්සාහ කරන්න කරන්න වෙන්නේ දනන්නම ඇැතුව පින්ංහතරෙ රැවටෙන් අපි. බේ උත්සාහ කරන වන්යන් මරබට්ටන්න නොමුත් තන්තිවට ද්‍යම නැර්තුරවටෙන් යප ඒකම මේ සමාදීය හිත සමාධිගත වෙන්න නං මුලින්ම කරන්නවනුමොකදද සිල්රකිනවනුම ලින්දවස මතක් කරා අනමක්තේ සු ව්්‍යේසු බහිදස්සාාවී අනුමාත්‍ර වරදිහි පවා බයිදකිනගෙනෙක් කෙළල කියනෙ කවද මේ අනුව කියන කොටස කොයිතරම් කුඩා කොටසක්ද කියන කාරණාව අපේ ධර්මීතර උදාහරණිකි මංමන් පෙන්න්නලදුන්න. තරේ අනුමාත්‍ර වරද දකිින් ඕන හරියට මොන වගේද මහාමේරු පරවතිය වගේ යොදුම් එක්ලාක්ෂ හැටටදාහක් විශාල මහාමේරු පරවතිය වගේ තමයි දකින්න ඕොනේ පොඩ කුඩාවර්ද දැන් පින්වතන දැ භික්ෂන් වහන්සේල වශයෙන් ගත්තම යම් කිසි භික්‍ෂුවකට වරදක් වැඩක් පවරලා තියෙනකොට අපිතම භික්ෂුවක් මිදුල අතුගානවා. ඉදල තබන්න ඕන තැන තබන්නේනේ ද මේක දකිනව තවත් භික්ෂුව ඒ භික්ෂුවට ඒ වෙලාවේ හිත පහල වෙන්න ඕන මගී අතින් වෙච්ච වරදක් කියල හිතාගෙන ඉදල ගිහිල නියමෙත දැනතිය. අර වැරදිකරු පයට චෝදනා කරකර ඉන්න කැනෙවේ එක දැක්කනං එක නිවැරදි කරන්න ඕන. හිතල බලන්නොක තුවට මේ ශාසනය කොච්චර විචිතර ඇද්ද මොනතරන් සමගි සම්පන්න භවක්තියනවාද මේ ශාසනය තුළ ඒ තරමට මසස් භවක්තියෙන් ඕනේ සාසනී. වට පින් උත්තුනි ධර්ම කාරණා තුලින් මනාකොට හික්මිච්ච කෙනෙක් බවට පත්තිෙන් ඕන තිද මෙිනි මේ විදිහයට පින්වතුරමේ හරියට සිල්රකින්න පුරදුූනයින් පස්සෙද තමයි අපට භාවනාව කරන්නපුොළවා ඇත්තඟට තෙත්ත දරකෝට දෙකක් එකටාරගෙන ඒ ලීදඩු දෙකකටවත් තුල්ලලා ගින්දර හොයනො වගේ වැඩක් තමයි අපි පටන්ගන්නෙම භහාවනාවන්නම් අපට ලැබෙන්නේ ඒ මහන්සේ කාලය හරි අපරාදිී යි තාම හොඳේ ෙල්රැකින්නන පුරදවෙන්න ොන්න දැක් ඊ ළඟගටනව ස මාධිය වඩනක සමාධිය කියල කියන්නේත් නතර වෙලා සතුටු වෙන්න පුළන් හොඳ තැනක් නෙවී එකරියට අරටුුවලග තච්ච සියුම් සිවිය වකි දාහරයක් කියනව නම් පිකතරමින් අනුරාධපුර කාලයේ අසල තිබෙල තිෙන එක්තරා පන්සලා පන්සලේ එක සාමනීරන් වහන්සේ නවක් වැඩ ඉඳල තියෙනවා සමාධිය වඩලා ධ්‍යාන ලබපු භික්‍ෂවා ්‍රාතිහාරය පාන පුළුවන් අහසිං්යන්න පුළුවන් යම් යම්දිවල් මවන්න පුළුවන් තිහෙම මට්ටමට දියුණු වෙච්ච හිතක් තියෙන භික්‍ෂුවා. දවසක් මේ පන්සලටා වායක රහතන් වහන්සේ නමක්. තුන් අහසමේ සාමනීරන් වහන්සේට වඩා වැඩිහිටී ලො හාමුදුරු නම තිවි ලොකො හාමුදුරෝ ප්‍රහතන් වහන්සේ නමක් නමුත් ඒ රහතන් වහන්සේ කවදාවත් තමන් රහත් වනායිෙ ළංඟවන්නේි නේ තිමි භික්ෂූන් වහන්සේ තින් නිසාමනයට වහන්සට ඒ බව දැනුවත් වෙන බැරිහුණා තවසක් මේ රහතන් වහන්සේ රුවන්මලි මහාසය වදනා කරන පිටත්වෙනවා ස්වර්ණ මාලී මහාචායිතිය මිගත් මේ මතක් විච්චේ වෙලාවේත් අපි පින්වතුට කියන්නේ හිතනමික අමතර කොටසක් නිසා ඉදිරි දවසකත්මක මං විස්තර කල දෙන්නම් අපි විගතුයෝ දැන් රුවන් මැලි මහාසෑයට හඳුරණුවන්න ගොඩක් කලාට භාවිතා කරන මේ රුවන් වැලි කියලා වචනය. රුවන් වැලි කියලා විවාහාරයේ වචනයක් නැහැ. එක්කෝ රුවන් මැලි මයන්න තමයි එෙන්න්න ඕන මැලි කියලා. ඔයන්න නෙවෙේ. වැලි කෙලාවතින් වැලි කියෙලා අදහසක්ෙනම රුවන් වැලි කෙලාවොත් මේ රත්තරං වැලිකෙලා අද හසක් කෙනවා. රුවන් වැලි නිෙවෙේ රුවන් මැලි. රුවන් මැලිකෙන වචනේ ඉන්නේ ස්වර්ණමාලී කියන නමහරහා. ස්වර්ණමාලී මහා චෛත්‍යය කියන නමින් තමයි ඒ සෑ නම් කරලතිනෙ මහා සෑය ටිකවුණු මහරයිතුමා එක නිධාන කතා අපි පින්ගඋතුන් දන්න බෝම්ප්‍රකට කතාව ඒ ස්වර්ණමාලී කියන නම තමයි රුවන් මැලි කියලා විවාහරවෙන්නු නමුත් ගොඩක් දෙනෙක් මංහිතනමේ විවාහාරයෙන් පරිණාමේ විච්ච වචිනැයක් පින් නැති එකමි රුවන් වැලි කියලා වචිනයක් යද් නමතියක වැරදි කාරණාවත් අපි ඉදිරියටත් වෙනවෙනම සාකච්ඡා කරමු මම වචනය මේ වෙලා වියදිච නිසා තම එකත් අපි පින් ුතුට පැහැරි කළ දුන්නේ. දුොරයමි ස්වර්ණමාලී මහාසෑය වන්දනා කරන්න මේ රහතන් වහන්සේ තනියම යන්නේ ය සාමනීයන් වහන්සේ බැලු ඇයි මේ තෙරුුණ හසේ තනියම යන්නේ කොහෙදයන්නේ කියල මේ පොඩි හාමුරුවොත් ලොකොහාමුදුරගේ පස්සිං පිඩු පස්සිං ගිය ඒහි වෙලා විදදිදැන් ලොකොහාමුදුරුවෝත් හතරන් වහන්සේ සෑ දිහා බලාගෙන වන්දනා කරන්න සූදානම් වෙන හදනකොට සාමනේරන් වහසේ පිටු පස්සින්ෙන් දෙදගෙන් ගර පාදනවා. බලන මේ මේ කතාව තුළත් පින්වුත්තුන අපට තේරුම් කරගන්න පුළුවන් බොහෝ කොටස් තියෙනවා. ඒවිලාවි දැන් පොඩිහාමුරුව උගරපාදනකොට ලොකහාමුරුව පිටුප පස ඇරල බන්නකොට සාමනේරයන් වහසේ පිටු පස්ස තින් මහතෙරුන් වහන්සේ හනවා සාමනීරයන් වහන්සේගින් ආයශමුතුලි දැන්ඩාව. කියනව සාමිනය උබහන්සේ වැඩම්ම කරපු වෙලාවේම තමයි මමත් උබවහන්සගේ පස්සං ආවි එකකරදැන් මහතෙරුන් වහන්සගේ ඒ විවාහාරයන්වත් පොඩිහාමුදුරන්ට ඇඟවෙන්නේ යෙදදිල නැහැ උන්වහන්සේගේ පස්සෙන් සාමනීරය න වහන්සේ ආවකිර උන්වහසේ දැනුවත් කියෙන කාරණාව ඒවිලාවිදි කියනමේ සාමනයරන් වහන්සේ අහනවා මහතරුන් වහසගේ ස්වාමිනය උවහන්සේ මහසය වන්දීද දහදන්නේ ඕ කියනවා සාමනේයෙන්න්හසේ හනවා ස්වාමිනයෝ බහන්සිේටිතින් මහසෑ වන්දනා කරන නිකම් එයි මල්ටිකක් එමුලබුණු තො නැදදි . එතුර මහතරුන් වහන්සේ කියනවා ආශ්බොතරිතින් බාගතුන් වහන්සේ වදනා කරන්න මල්ටිකක් ල බෙනවනගිතිගේ කොයිතර සතුටක්ද තේවෙලාවිදී සාමිනේරයෙන් මහන්සේ කියනවා ස්වාමිනීන මොහොතක් වැඩඉන්න අංග බහන්සට ල්ටිකක් ෙනනටතින්න. විලවිදී සාමනීරයන් වහන්සේ ඉර්දිීියෙන් හිමාලෙට වැඩම කල්ලා පෙරහං කඩයකට මල්ටිකක් දාගෙන මහතෙරුන් වහන්සට ගිනල්ල දුන්න. පෙරහංකඩයක් කෙලෙක නිතාම කොඩි කුඩා දෙයක්න. පෙරහන්කඩට මල්ටිකක් දැම්ම මල් පොඩ්ඩයි තියෙන්නේ. මහතරුන් වහන්සේ මල්ටික අතද ගත්තමම කියනවා මේ පොඩි නම මල් පොඩ්ඩයිනද. ඇද සාමනිරෙන්න් වහසේ කියන වාමීනීය ඔබහන්සසි බුදුගුණ ආවර්ධනය කරගෙනම පෙරහංකඩේ ම අනි පැත්තට හරවල මල් පූජ කරන්න උබහන්සේට ප්‍රමාණවත් වෙන පරිදි මල්ල බේකවවා. සාමනයරෙන් වහන්සේරදයෙන් මේ පෙරහංකඩේ ඇතුළට මල් පුරෝල කොච්චර පුරෝලදිි කෙල කියන්නේ මහසයේ මලුව පිරලා ඉතිරලෑ මට්ටමටම මල් තියනොමී පෙරහංකඩේ ඇතුළි එරදිදේ මල් පුරෝලලා දැඟවිති මහතරන් වහන්සේ සෑ වට්ටේ පැදගුණ කර පෙරහංකඩේ ූුවනි පැත්ත හර වගෙන ල්ටි පජ කරගෙන යනවා. පෙරහංකාඩේ ඇතුලේ මල්වැටෙනවා මහස මල්ලුවම මල්වලින් පිරුණ නොමුදේ මල්වැටිෙන අතරවෙෙන නේ. ඉති රහතන් වහසට කොච්චරතින් එරදි බලතිනමද මේ මල් වැටිටක නතර කරන්න. රහතන් අහසට කොච්චර ශක්තියක් තියෙනවද හිමාලට ගිහිල්ල මල් අරගෙනන්න. මල්වල්ලින් එවෙනි රන් මනි මුතු නික් ලින් වනත් ති ාගතුන්හස පුද ල රහන් වහන්සේ. මු සාමනරන් වහසේ ංඟ ොකදකරේ මහතෙරුන් වහන්සේ විලාහනවා ආජුමුදනි මල් බැටිනිික නතර කරන බරිරද කියලා. තැමල්නම් ප්‍රමාණවන් ආජුමුදනි මල් වැටික නතර වෙන්නහ කියරවා. ඉදර ඒවෙලාවිදී සාමනීරයන් වහන්ේ ඉර්දි බලෙන් මල් වැැටිනික නතර කරා. ඉතින් මහතරුන් වහන්සේ තන් වහන්සේ මල් වැැටිනික නතර නොකෙරු යයි. එතකොට සාමනරන් වහසේ දැනගන්න මන මහතරුන් වහන්සේගේ ශක්තිය. අනුමානවලට එන්න පුළුවන් උන්වහන්සේ මාරක පලලාබේ ද්‍යානලාබී කියලා මේ කතාාවල් තුළින් හිතන්ඩ ය ආරයන් වහන්සේලාගේ තිබෙන ආරය ගුණ කොයි තර මුසස්ද කියලා. සිතුවිල්ලකින්වත් තමන්ගේ ගුණය තවත් කෙනෙකුට ඇඟවෙනි ඩක් තියලමනේ තිසාමනයරන්සේ කෝහම තේරුම් කරගන්නද මේ රහතන් වහන්සේ වඳුර ගන්නද ඒ රහතර වහසදම කදුර ගන්නවක්ෙනෙ අති දුෂකර අද කාලේ සමහරයි කියනවාමි රහතන් වහන්සලා බගේ හිටියනම් අද කාලේ අපි හරි කැමති දන් දෙන්න. පින්ගං කරන්න. නොතද කියන්න තියෙන්නේ ඒ ඇතු රහතන් වහන්සේ හිටියත් දන් දෙනි නෑ කියලා. ඇයි රහන් වහස නමකෙතින් ඇත නඳරු ගන්න බෑනි බුදුරහතන් වහන්සේ කියනවද මම රහත් මමරහත් ම රහත් කියලා. තිේනිසා පින්හතුරිමි මි කාරණාවල් තේරුම් කරගන්නකොට අපි පිංහතුර පුළුවම ආරණ වහන්සලගේි ගුණහාරියට අඳුරුගන්න හතන් වහන්සෙනක් ඉරියව්වකින්වත් තමන්ගේ ඒ රහත් බව ප්‍රකටමින් ඉඩක් තියන්නේෙමනේ. මංගේකමින් අපි ප්‍රෘතක්්ජන හිත්වශයෙන් කියනවනං. පිංහතුනි අපි අපිළඟ යම්කිසි වරදක් තියෙනවන්න. එකන්නේ තවත් කෙනෙක් නින්දාවට පත් කරවන්න තවත් කෙනෙක් අපිව උපහාසට අපහාසයටට ලක් කරන්න පුළුව, අපි ප්‍රතික්ෂේපවෙන්න පුළුවන් මට්ටමේ වරදක් කරකිළ හිතන්නකු අපි. එ පින්හතුන අපි කවදාවත් ඒ වරද. ප්‍රකටවෙනි ඉඩ තියෙනවද. නෑ සමහර වෙලාවට ඒවරද ඇඟවෙන්නේ ඉඩ ලැබෙන අවස්ථාවන් වල දෙ කරන වෙන වෙන වැරදිත් කරන්න වෙන ඒකවහන්න. ති හිතන්න කොපිංගතුලිම මිපෘත්ජන වශයෙන් මි උදාහරණෙක අපට තේරණ දැරෙන උදාහරණෙ නිසා අපි අපේ වැරදිී අගවන උත්සාහ කරන්නේ නෑ අන්නේ වගේ තමයි රහතන් වහන්සේලා තමන්ගේ රහත් බව ප්‍රකටවිනි දෙ තියන්නේෙ තින් මේ සාමනේරන් වහන්සේ මේ මහතෙරුන් වහසව කොහොම අඳුර ගන්නද. තින් ඒ වෙලා වෙදී සාමනේරයන් වහන්සේට මහතෙරුන් වහසේමිනිිමි හිමව අවවාදයක් දෙනම ආයශ්මතුනි ඔය පෘත්ජන ඉරදිිය හැම කාලෙම තියෙන්න්නේ නේ. ඔක නැතිවෙන්න පොළුවන් එනිසත් සිහ ප්‍රඥාවඋපද බගන්න කිව්වා ඒඇැනේ විදර්ශන වඩනකිනෙක කිවවේ නවති පොඩිහාමුදුරුවමකද කළේ මහතෙරුන් වහන්සේගේ අවවාදය හමුුවයි ඒ අවවාදේ නෑහුුණාවගේ තන යන්න ගිය. එකෙකොට හිතෙන පු එහෙම වෙන්න පුළුවන්ද කෙළෙ හෙම වන්න පුළුවවා මොකද පින්ගතුරමින් මාන්‍ය කියන එක කියන්නේෙමි බොහම බලවත් කෙලිස්ධර්මිය. අනාගාමී වෙන කම්ම මාන්‍ය තියෙනවා. ත්‍රහාතර දවසර තමයි මාන්‍ය සම්පූර්ණිම නැතිවෙන්නේ. එතොට දැන්මී හාමනේයෙන් වහසට තියන මාන්‍යමකක්ද ධ්‍යානාභිඥා පිළි මඳව තියෙන මාන්‍යය. එක වෙනම මානයක් තමන් ධ්‍යානලාබී මේ මහතරුන් වහන්සේලාට ්‍යානනය කියලතම හිතර දෙම මිතරමි කතා කරන භික්‍ෂුවගේ තම හිතන්නේ. මේ ඇත්තන්ටනං සමාධියනය ධ්‍යනය මටලන් තියනව කෙල්දම හිතන්නේ. මම නම් භහාවනා කරනවාම ගොල්ලු භාවනා කරන්න නෑ කියල හිතන්නේ. එමි කතා කරන භික්ෂ අපි හිතන. සාමනේරෙන් වහසේ නෑහනව ගිගිය. යොහුම ඉන්ඳල ආයි දවසක් මහතෙරුන් වහන්සේ පින්ඳ පාතය වඩිනව සාමනේරන් වහසේ මහතෙරුන් වහන්සේ වඩිනකං ඉදල ප්‍රමාදවෙලා එරදිෙන් ඒ මහතරුන් වහන්සේ ඉන්න තැනට සාමනීරැන් වහන්සේ හසිීන් වැඩියා. ඒ වෙලා විදිීත් මහතෙරුන් වහසේ එක දැකලා සාමනීරන් වහන්සේට අවවාදයක් දෙනවා ආවිශ්මතුනේ ප්‍රතාග්‍යන රදිියනං කාන්තයම පවතින එකක් නෙවෙයි උකෝන වෙලාවක නැතිවෙන්න පුළුවන් ඔබහන්සේ සිහ ප්‍රඥාව උපද බගන්න ඔබහන්සේට සිහ ප්‍රඥාව උපද බගන්න බැරිුණොත් අනාගත එක ඇහැක් අන්ද එක ඇහැක් අන්ද කාන්තාවකකින් කැඳ බොන්නේ වෙන්න කිව්වා කියලා අවාදය දුන්න පොඩි හමුදුල්මකදකි වේකට ස්වාමිණී මමවගේ කෙනෙකොට එහහිම දෙක් වෙන්න කොහමද කියෙ. ොමහිටපුු මේ පොඩිහා මුදුරුව දවසා අහසින් ගමනක් වඩිනවා එහෙම වඩිනකොට මේ පොඩිහාමුදුරුව ආහසිං වඩිද්දි එක මදුර හඩින් ගීතයක් ගායනක් කරන කාන්තාවගේ හඬක් එහෙනවා කාන්තාවක් ගඟකනානව නාන ගමන්ගේ ගීතයක් කියනවා ඉතින්ඒ ගීතය හඬට මේ භික්‍ෂුව ගිහිත ඇලෙනවා ති එ භිච්චුව නිසාමනේරන් වහන්සේට ඒ වෙලාවිදි රාගය බලවත් වුණ. යටපත් වෙලාතිබිච්ච නීවර්රණයන් බලවත් වනා. නීවරණයන් බලවත්වට සමාධීමත් හිත බිදධෙනවා සමාධිය බිඳනකොටම ධානත් නැති වෙනවා. ඉතින් එඒ නිසා සාමනේරැන් වහන්සේ අහස ඉඳලා හරියට පුළුම් කැල්ලක් මේ කුරුලු පිහාටුවක් බිමට වැටෙන යම්සේද ආංගේ වගේ බිමට වැටුණා. . මනරෙන් වහසේ වැට ගඟායිනට තිාරන් ඉස්ත්‍රිය ගගේ නානව නග්නව ඉවලා විස්ත්‍රීරූපය දැක්කෑම් පස සාමනීරන් වහන්සේ ඇැගේ ඇයට හිත වසගවුණා. දේවෙලාවෙදී සාමනීරන් වහන්සේ උපැවිදි වෙලා අර ස්ත්‍රීියත් එක්ක ගිහිගෙට ගිහිල්ලා ඇව විවාහකරගෙන ගිහි ජීවිතයගත කළා. දැමි පුරුෂය දවසක් රාජකාරි කරනමයි තැනක රස්සාාවක් කරනවා තෙව රස්සාාවක් කරන ගමන් බිරිද තමයි හැමදාම තමන්ට ආහාර ගෙනත් දෙන්නේ. ටික කාලයක් ගියාම බිරිදරදි අර තිබච් ආදරයෙන්නේන්න ටිටි අඩුවෙන වනිසාමන්්‍ය තිදැම්මි පුරුෂයට එක දවසක් ආහාරටික ගෙන ප්‍රමාද වුණා වැඩකරන තැනට. තිේවිලා විදිමී පුරුෂයා බිරිඳට ඒට තදින් කතා කර දොස්කිව්වා ආහරගෙන ප්‍රමාධ වෙච්චිකටික දොස්ක්වා. ඒවිලාවිදී බිරිඳගේ හිතරීදිලා බිරිද එක පාට්ටම සැමට චෝදනාවක් කරා මට අතට පයට වැඩකාරයෝ ඉන්නවනම් මන්නුමට වෙලාට කෑමටික ගෙනත් දෙන්නම් කියලා. තමන්ගේ කතාවට විරුද්ධ වරවගේ කතාවක් කියෝප එකට ස්වාමියට කේන් දෙගිහිල්ලා අතේ තිබුණ උල්කර හිට පුොල්ලියක් විසිකරල බිරිඳත ගැවා. ඒ ගහපුොල්ලිය ගිහිල්ල වැදුනි ඇගේ ඇහේ තේවෙලාවෙදිී ඒක දැකපුමි පුරුෂයා මහාහයියෙන් අඩන්න පටන්ගත්තා. මිනිස්සු හිතුවේ බිරිඳගේ හැට මෙහෙම හානයක් වෙච්ච නිසා ඒකෙ දුකොට අනනම කියලා. නොව තැත්තටම් පපුරුෂයන්ඩන්නේ ඒ වෙලාවෙ තමයි එදාත් තමන්ගේ ළඟට ආපෝ අර ලොකු හාමුදුරුවෝ මහරහතන් වහන්සේ නමක් කියන එක තේරුුණි. මට ඒවෙලාවෙ ජවවාදය කරද්ද මංගේ අවවාදයට හිත නැමන නෑ ආංගේ නි සද මට මී වගේ තත්ත්කට පත්වෙන් වුනාය කළ හිතුවා. තන්න බලන්නමි දැමී භික්ෂුවත් මෙිතරමී අපි කතාකරව සූතරයේ භික්ෂුවත් ඒේ වගේන තමන්ගේ සමාධය තමන්ගේ ධ්‍යාන පිළිබඳව ආත්ම වරණනාවක් කරගන්නවා. තමන් උසස් කරගන්නවා. ඊට මිහාදකින සෑම භික්ෂුවක් පිළිබඳවම අවතක් සේරුවෙන් හිතන්නේ. තිනික කොච්චර භයානක අනුතුරුදායක කාරණාවදද මීසාමනීරයෙන්න් වහන්සේ තමන්ට වඩා පහත් කියලා සැලකු විකාවද මහරහතන් වහන්සේ දමා. ති බලන්නේ ඒ භික්‍ෂුව අර විදර්ශනාව වඩල්ලා මාර්ගඵල ඉතුරු තැන්වලට යන්නේ නැතුව අසරණ භහාවට පත්ව වනා මොකක් නිසාද අර සමාදියළඟ අතර වෙච්ච නිසා එකයි බුදු හාමුදුර උදාහරණ කිව්වේ මේ විශාල් අරටුවක් තියෙන ගහළඟ ඒ අරටුවට සාපේක්ෂව අර තච්ච එකන්නේ සියුම් සිවිය වගේ තමයි නිවනළඟ මේ සමාධිය කෙලි කියන්නේ. ගහත්තයක සංසර්දල බලද්දී ඒ පොතු එච්චර වටිනිෙ නෑ වගේ සියුම්සිවි එච්චර වටිණෙ නෑ වගේ නිවනත් එක ගත් තම සමාධිය කෙලෙක නේ තරම් උසස් දෙයක් නෙමේ. සම මේ කාරණාවල් අපිට ගුඩාක් වැදගත් උගද අපි මේ බුද්සාාසනය තුළ පින්වතුන තාමම සුළු තැනක තමයි අපි ලගුවෙලායින්නේ අපි කොටුවෙලායින් අපි හිරවෙලායින්නේ අපි හිතාගෙනන්න අප ඉතාම සස් පිරිසක් කියලා. ඇත්තට පෙන්වතිින පිච්චර උසස්නේ. එ ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. අපි විවිධ ධර්ම දේශනාවන් බල ඒ කාරණාව ප්‍රකට කරලාත් තියෙනවා. ේ නිසා පංවතරම මේ කාරණාවක්ත් ගොඩක් වැදගත් මටම සූත්‍රී තියන වටිනම කාරණාවල් ටික තමයි අපි තා උසස් කියල නැවිතිලා ඉන්න කාරණාවල් හිතන කාරණාවල් නිවන ළඟ කොච්චර ප්‍රාථමික කාරණාවල්ද කිය කාරණාව එ නිවන්දකිනව කියන තැනට යන් අපි කොච්චර වෑයම් කරන්න ඕනුද ඒසමේ කාරණාවල් එක බලනකොට සමහරලාට අපිීනී ඊටත් වඩා පහල මට්ටම්බල ඔල්ල බැලූයි බෝදෙකට සර්වසම්පූර්ණයෙන්මි ලාබ සත්කාරවෙලිමි දුන කියන්නත් බේ බොහෝ දෙනෙකුට සර්වසම්පූර්ණිම සීලියයටටාව කියල කියන්නත් බේ බොහෝදනෙකුට සමාධී වැඩුවට සර්වසම්පූර්ණිම සමාධී වැඩුන කියලා කියන්නත් බේ නත් නොවැඩච තැංවල තමයි අතර වෙලා උසස් කෙ හිතාගෙනනින්නේ නමුතීට වඩා උසස් තැංවලට ගියපුවායගේ ඒ තැනෝත් ඒයි රම් ්‍රාමික කාරණාවවල්දිකනක තමයි මේ සූතර දේශනාවෙන් භාගදු නසැපට පෙන්වල දිල තියෙන්නේ. එන දවත්තිික කාරණාව අපට මේ පිළිබඳව සාකච්චා කරන්න තියෙනවා. එමන අපි ලබන සතිේ දේශනාවත්තිික සාකච්ඡා කරමු එමන අපි අදළ මේ දේශනාව නිමාවට පත් කරනවා. එම ගදව පප්‍රයැකර ගත්තු සියලුමපින්. ශේෂේම නෙත් නාලි කාවේ සභාපතිතුමන්ටත් සාමානධිකාරතුමන්ටක් කාරමන් ලෙපින් අත් හැම දෙනාටමත් අපි මේ වෙලාවෙේ පින් සිතින් අනුමෝධංකරම් ඒහෙම දෙනාටම සීලු කුසල් අඩුවක් නැතු අනු ෝදන් වේවා ඒහැම දෙනාගේ ම සීලු බලාපොරතු ප්‍රර්ථනාසියල මුදුල් පත්වේවා කායික සුවපත්භාාවය මානසික සුවපත්භාාවේ ලැබේවා එබගේම රැස්කරගතු සියළුමු කුසල් ම ශ්‍රවනය කරපු බැහැම දෙ නාටම තර්මෝදං වේවා මෙමනුතුම් ගැමුරු දහම් කරුණ අපට මනා කොට මහත් කරුණාවකින් ගූගන්වන අපගේ ගුරුදේවයානන්ටත් මස් සියලුකු සල්ලන මෝදං වේවා මාමේලෝකෙට බිහිකරපු මහැදූ වැඩු මාගේ මියගේ දෙමාවපියන්ටත් සීලු පින් අනමෝදැන් වේවා ඇදිිකරපු ගෘරදීවොත්තුමැන් මහන්සසිට ර මෝදං වේවා ඕන්ට ඔබ පැහැම නටමත් ඉටිම කාලෙකින් පහසුමාකාරෙන් සුක සහගත ප්‍රතිපදවිින්. උතුම් චතුරරි සත්‍ය ධර්මියාවබෝධ කරගන්නට මීපින පාරමී ධර්මයක්ම වේවායි සාධූ සාධූ සාධෝ කියයා ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුුණඥන්තං අනුමෝදිිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනංක චරන්රකන්තු සම්මා සබුද්ධ දීශනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවක